ආයබෝවන් සුභ සන්තාවක් සත්‍යය නිෙවර්තිව ප්‍රථමයෙන්ඩ ප්‍රතකනයන සවස්්‍ය හයතිහ ස්වාධීන පවතිමිකාශවයේ ආරම්භයයිීම. ප්‍රථමය අවධානය යමු කරන්නේ දවසු නිසුම්ළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ලබන විසි පස් වනිදා සන්ටරණ සීමල් ලිහිල් වෙනවා විතරයි. ඉවක් කිරීමක් නැහැ. හමුදාපති කියයි. කොරුණා දෛනික මරණ ලැස්තුව. පණහේ සීමාව ආසන්නේටම විපක්ෂනායක සජිදුත් බිරිඳත් කොරෝනා පොකුරට එක්වයි. එක්්‍රස් පල් මුූදට කළ හානේ ගැන හොයන්න විශේෂ පරීක්ෂණයක්. බෙන්ගාල බොක්කේ අඩු පේඩනය සුළි කුණාටුවක් වෙනලකුණු. ඉන්ද්‍යාවේ කලුපු ස්රෝගය සීකරන් ඉහළයායි. ශරා ලබන විසි පස්වෙනදා සංචරණ සීමා ලිහිල් කළත් ඒ කිසි සේත්ම එම සීම ඉවත්කිරීමක් විදිහට සලකන්න එපා කියලා ොVID-19, පති ොලක්වීමේ ජාතික ක්‍රන්තමධ්‍යස්ථානයේ ප්‍රධහන යුදහමුදා පතති ජනවල් ශවිද සිල්ව අමහතා අද ප්‍රකාශ කලාා. ඕනිුමේෂ මේ අතර තමන්ට ඌමනා අත්‍යවශ්‍යදේවල් ලබාගන්න පවුලෙ එක්ක අයකුට විතරක් නිවසින් එල්ියට යන්න පුළුවන් කියලයි එමහතා කියා සිටියේ. සංචරන සීමල් ලෙල් කිරීම සිද වන්නේ ආහාර දව්‍යයා औෞෂධදවැනි චනචීවිතයට අධ්‍යවශ්ම බා්ට හසේවා සපයක්ගැනීමට පම්ණක් බවයි ුදහමුදාපතිවරයා වදහරණය කරන්නේ. ලබන විසි පස් වනදා අලු මහතරට සංචරන සීමල් ලෙල් කර. ඇදිනබ රාත්‍රිය කළහට නැවත පැනවීම නමතයි. එම කාේ තුරදී අ්‍යවශ්‍ය ාන්ට මනිදීගනීමට නිවස්වලින් බැරවයා හැකේ එකයිකුට පමණ.මත්මැ අලිසල් විවෘත්තව ැීම ත්‍යවශ ොවන මහචජන ඒකරශිවීමම් සඳහා. කේසතු ඊඩක් නොමති බද ශව ල්වා හ ාව. තහරුණයරනවා. ලබන වි්‍යට වනදා සංචරන සමල් ලිහිල් කළවිටද මෙම නියමියන් එලෙසම ක්‍රාත්මකයි. ලබන විසි නමයාහාත් තිහ සතියන්තයේ සංචරණ සීම පැනවීම පිළිබඳ තීරණය ලබන විසිහත් වනදදා ත්වේ සසාමාලෝච්නය කිරීමෙන් පස ගැනීමට නියමිතයි. සංචරන සීමමල් හි කිරීම හතුවෙන් ලබන විසි පස්ස වනදා දින පමණක් දු්‍රය ධාවනය කිරීම පපොරත්තු වෙන බව දුම්්‍රිය නියෝච්ච සාමාන්‍ය අධදිකාර, ාමනය සැවිරත්න මහතා ප්‍රකාශ කලාා. අනවාතිබූ සංචර්නසීම එන අඟහරවාදා එනම් විසිපස් වනදා ලිහිල් කිීම හේතුෙන් ්‍රී ලංකා දුම්රිය සේවය ත්‍රස්ත්‍රික්ක අතර පමක් දුම්රිය දාාවනෙකිරීමටයුතු කල තියන අඹේපුස්සේ සි දුම්රිය ගන්වාර තුනකුත් අලදගම සි දුම්රිය ගන්වාර දෙෙකුත් ොච්ි ඩ සි දුම්රිය මන්වාර තුනකු කැලනිවරි මාර්ගගේ අවිශ්සා එල්ල සිට ගමන්වවාර දෙකුත් ආදී වශයෙන් බස්නනායිර පලාාතතුර දුම්රිය දාවනය කිරීමට ඊට අතරව බෙලියත්ේ සි ඉඳදුර දක්වා ගන්වාරදෙකු මහනුවර සිට පොල්ගහල දක්වා ගමන්වර දෙකුත් දාවනය කිරීමට එලමෙන විසි පස්වනදා කටයුතු කරල තියෙනවා. හැබැයි විසි හයසාහ විසි අත කිසිු දුම්රියක්. දාවන කරෙන්න්න. විසි අට සුපුරුදු පරිදි පසුගේ සිකුරාදා ධාවනය කරලා ද සියලුම දුම්රියන් ධාවනය කරීමට පි සූදානම්ව සිටුව. නිරෝතය දී උල්ලංකය කරින් කයුතුරන පුදගලන් අතනංගෝටග නිමස සඳහා. මේේදනවල මෙහිුම් ක්‍රාත්මක කරනවා ශ්‍රී ලංකා ගුවන්හමුදාවහා මාලිකාවත්ත පොලි සේක්, ්‍රෝන කමරා යොදා කනමින් කොළඹ ගර ාවරණයවට පරිදි මෙහෙුමක් අද ක්‍රාත්මක කලා. දහ ාවත්‍ර ල්වා මහතා උපදෙ මත සංචருරණ ීම ක්‍රயாාමක ව කාරේ නිරක්ෂණය කිීම සඳහා. දහමதாவே අතුපதி කண்டයம்හා பாපலேඒක கண்டම් केகிහි පයක්ක්ද යොදවා වෙනවා විශේෂ ්‍රිය න්විතයක් ලෙස ඔවන් පනயாகහා மහුව ප්‍රදේශව මෙ ක්‍රயாත්මළ නිරෝතයින දීති කඩ්නොකරමින් වගකීම්සාහකතව හැසිරෙනලිසිට, රජය සහ සෞඛ්‍යංශචනතාවගෙන් දිගින් දිගට මිල්ලීම් සිදු කළාත් ඇතැම් පුද්ගලින් ඒවා කඩකරමින් හැසරනාකාරය බෙලසෑපකෑමරකාචේ සතහඩ වනා. දිනෙත් නිරෝධයනවීති කඩ කල්ල මුහුණාවරණ නොපැලදි ඒවාගේම සංචාර්ණ සීමාව නුල්ලංගෙන කළ පුද්ගලින් තුන් සිය හැටනම දෙනෙක් පමණ අත්තඩංගොටගෙන තිබෙනවා මේ වන විට අත්තරංගොටගෙන ඇති මුළු සංඛාව දොළොස් දාස් එකසිය දොළහක් පමණ වෙන අද දිනය තුළත් ඒවගේම ඉය දින බස්නාහිර පලාාතෙන් පිටවනසාහ ඇතුළුවන ස්ථාන දාහතරකදි විශේෂ බැහීමමක් ක්‍රියාත්ම කරා එහිදීඒ පුද්ගලයින් තුන්දාස් නමසිය හැට එක් දෙනෙක් පරීක්ෂාවට ලක් කරනු ලැබවා. ඔවන්ගේෙන් සලු දෙනාම පාහි අ්‍යවශ්‍ය සේවාවල සාමාජික සාමාජිකාවන්. කෙසේ වෙතත් ඔවුන් නිසියාකාරව මුහුණුවාරණ නොපැලදීම. ඒවාගේම සෞඛ්‍ය රීති නිරෝධායන් රීතිවලට අනුගතව කටයතු නොකිරීමට අදාළව එකසිය හතලි සද් දෙනෙක් සඳහා අවවාද කිරීමම් සිදු කරනු ලැබවා. ඔබ කුමල සේවාවකට අයත්තුවත් නිගන්තරයෙන් නිරෝදාායන රී නොලට අනුගතව කටිතු කළ යේතු. දෙනක් තුළ තහවරු කළ වැඩිම කරෝනාා මරණ සංඛ්‍යාව යේ දිනේදී භාර්තාාවුණා. එම සංඛ්‍යාව හතලිස් හයක්. කොළඹ මහනග්‍රසභාසීමාවෙන් පමණක් ආසාද ්‍යන්ෙසිය අසූ නවදනකු හඳනාගත් අතර, නාරහිමට ප්‍රදේශයෙන් එකසි විසි හදනෙකු හඳනාගනතිනමෙලයි සෞඛ්‍යංශ වාර්තා කළේ. මෙ අතර විපක්ෂනායික සජිත් ප්‍රමදාස මහතාට සහ ඔහුගේ බිරිந்தටද COVID-19 ෛරසය ආසාධනව ඇති බව අද තහවුර වුණ. යිමස දහස වදා සිට විසි දෙවදා දක්වා කාලේ තුළ මේගේ පුද්ගලින් පිළිබඳකළ පරීක්ෂණ වලදී මෙම මරණ හතලිස් හය තහුරීතිබෙන්නේ එයනුව මේ දක්වා මෙරටින් වාරතාාව වූ සමස්ත කෝරනා මරණ සංඛාව, එක් දහස් එකසිේ හැත්තෑ අටක් දක්වා හිළගිය. ඒ මේගේ අතරින් හතලස් දෙනෙකුම කොවිත් න්‍යවමෝනිය ත්ව පත්වීමමෙන් ජීවිතක්ෂයට පත්වති වෙනවා වත්තන ප්‍රදශය පංි විසි නවහැවරිදි කාතතාක්ද, කොවි න්‍යවමනය ත්වෙන් ජවිතක්ෂ පත් වුණ. ඒ වාර්තා වූ මරණ හතලිස් හයින් තිස්තනෙකුම පිරිමි පුදගලින් වන අතර සෙසුදාසේ දෙනා කාන්තාවන් වනවා. එමෙන්ම මරණ දාහතක්ම ගාල දිිශ්‍රික්කෙන්වාර්තාාවී ඇතිතර. කොළඹ ගප හා මහනුර දිශ්‍රික්කවලින් මරණ හයිබගින් වාර්තාාවන. නොරෙල ස්ශ්‍රිකෙන් මරණ පහක් සහ කළුතර දිශව්‍රික්කෙන් මරණතුනක්ද වාර්තා වන. ුණෑග மாතයේ හා බදදුල් දිස්ත්‍රික්කවලින් एक මරණේ ැගින් වාර්තාාවීති بවා අද දැසන වනට මෙටීින් COොI -19 සාදිත පුදගලින් දෙදහස් නවස නදෙකු හඳුනාගනතිබෙනවා ඕවනතරින් පුදගලින් තුන් දෙෙකු විදේශගතවසිට මරට පමිනි දේශය පුදගලින් ඉතිරි දහස් නවසි හහිදනා දේශයව හඳුනාගත් ආසාධතින් ලෙසයිවාර්තාාවන්නේ හඳුනාගත් පුද්ගලින් අතරින් වැඩීම ආසාදිතිීන් පිරිසං කොළම දිස්ත්‍රික්කෙන් පවාර්තාාවුණන එම සංක්‍යාව පන්සය පනස් හයක් කළතුර දිස්ත්‍රික්කෙන් ආසාධතිීන් හාසි හදනෙක් සහ ගම්පා දිස්්‍රික්කෙන් ආසාධතිීන් තුන්සිය පනස් හර දෙෙකු ඒ දිනේද හඳුනාගැරන. ආසාදිතින් එදහ පන් අසූ නවදෙන දිවේනේ සෙසු දිස්ත්‍රික්කවලින් පාර්තාාවීති බෙනවා. එයනුව මරටන් වාර්තාවන සමස්ත කොVID-19 ආසාදිතින් සංඛ්‍යාව, එක්ක්ෂ හැට එක්දහස් දෙසේ හතලස් දෙක් දක්වා හෙළෙ කොස්ති බෙනවා. රෝහල්ගතව සහතරමැති ප්‍රතිකා මධ්‍යස්ථාන තුළ සාධතිීන් තිස් එක්දහ හරසය පනස් එක්දෙනෙක ප්‍රතිකාර්ලමින් සිටිෙනවා. සු ලබූ සංඛ්‍යාව, ක්ෂ විසි අටදහස් හයිසිය හතක්. ඒ දිනේදී සිදුකර ඇති PීCR පරීක්ෂණ සං්‍යාව, විසි දෙදහස් අටසේ විසි හතරක්. ියාවේ ්‍යාපත ව තිබෙන කලපපුස් ටෝගේ ලංකාවේ අම්පා ප්‍රදේශෙන් හඳුරගෙන ඇති බවට, විද මාධ්‍යිවල ප්‍රාය ඕද, එවන්න පිළිබඳ බෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂක් හමුුවී නොමැති බවද, රජයේ වෛදනද හරන්ගේ සග මේ විදයක සභික, වෛද්‍ය ප්‍රසාත් කොළමගේ හතා පවසනවා. මේ බ්ලක්් ෆංගස් එක කියන එක දැනට තහවුරු කරගත්ත දත්වයක් අපිට ලැබිලා නැහැ නමුත් ඒක් සම්බන්ධයෙන් විධ මත පළවිමින්තියෙනවා ඒ සම්බන්ධය අප මේ වෙනකොට විශේෂක්ඥන්ගේ අපි විමසමක් කර තියෙනවා ඒ සම්බන්ධය අපට තුරතුර ලබාදමකින් රගලක්ෂණ කියන මේක දිලීරයක් මේ දිලීරය ප්‍රතිශක්ති කරන ඕනතාවයක් තියෙනඇයට තමයි බොෝ වෙලාවට මේක වැලඳෙන දකිින් දාමාන්‍යයෙන් මේකට විශේෂතු අවශෂ්‍යධ වර්ග තියෙනවා ඒ අෞෂධ වර්ග සූදානම් කර ගැනීමේ වැදගත්කම අපි දකිනවා. මෙ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාසමහතාට සහ ඔහගේ බිරිඳවන ජලනි ප්‍රමදාසමහත්මියයටද COොVID-1922ය ආසාදධනී ඇති බව සිය ෆස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කරති බෙනවා. මෙ අතර වික්ෂනායකවර පාර්ලිමෙන්තු සභාගර්භය තුළද හා ඉන් පිටතදී හමූ පිරිස් හඳුනාගනීම සඳහා මේ වන විට CCCTV දර්ශන පරික්ෂාරමින් සිරන බව පර්ලිමෙන්න්තු ආරංච මාර්ග සඳහන් කරනවා. ූදාන ශීராන් ප්‍රනාාந்து எனන ෙඩකන්ට සහ පවීම පුහුණකරු චමින්දවා හට COVID-19 වැලදී ඇති බව මුලින් தවறு කண ලද පීක්ண வලදි හෙලවது. පසුව ුරූදාට සහ චමින්ද වාස්ට රෝග වැලඳ නොැති බව හෙවීමත් සග, ශ්‍රලකාව සහ බං්‍රදශ තරෙක් දින ජා්‍යන්තර තරගාවලිය සැසුම් කළ පරිදි පවැත්වීමට කටතු කෙරුණ. ෙසේ ත් ක්‍රෙඩකන් දෙදන සහ පුහුණුකරු පළමු තරගෙන් விவேක ගැන්பීම, கிரிකட் ලදහரின் தீரණே කරතිබෙනවා ණண்டම් නවත ගැ ඇති ෝட்டலேීම ඇந்த සිටින වයිවාார்ර්තාාවන්නේ. දதேஷश கණண்டாயமே බස්්‍ර ියදු உට, COID-19 வலந்தீම නිසා එම கண்டாயமே கிரீட ன்றது, வைரசே வலந்தீமே අවදහனுමක් ස්මතු வீීති බෙනවා. හුது කලාකර ඇති ගවන්තலாவ நகர சீීමාවෙන් COID-19 ආසාதනே වූ අட்ட දෙனைෙ கூ හதுலாகත් බව. பගவතலாவு சෞௌ්‍යவைයි දිனழுது ரி க்காார் யாலே පවසන. டைගම රජය සත්ව கோவி பலले සேකින් ති হাදධனைෙ கூடுத COID-19 ரසே ආසාதனை வீීතිබෙන. ඕුන් டைयගම ප්‍රදේශයම පதிஞ்சචකරුවන් බවයි அப்பවාார்තාකරුවන් සඳහන් කළ. කඩුව රවත් දිහිවර නිවාස ංකීරන ෝගීන් තිස් අතෙක වාර්තාාවී බෙනවා ඒ සිද ක ප ක්ෂණ ආසාධතයන් වි දෙනෙකු තහරු කරගැනු අතරම් ඊටෙ ෝගී ොස් නෙක් හම ීති බුණ. ස්නාහිර පලාතෙන් පස කොවිට එන්නත් කිරේ වැඩපිළිවෙල පිට පලාාත්තුලට ගෙනයමින් පළමු මහනුවරදිශ්‍රික්කය ජනතාව වෙත එන්නත් ලබාදීම සිදු කරන බව අමාතෙක් හිෙළ රමුක්ල්ල මහතා පවසනවා මෙරට රැගනීම නියවිිත ස්පට්නිික් එන්නත් පළමුතුගේ සම්පූර්ණයෙන්ම එම දිශ්‍රික්කේ නතාවත ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. මධම පළත් අන්ඩු කාරකායයාල්ලේ පැති කොවිට මරදන ැස්වීමින් පසු මධිට අදහස්සක්ොමින් ඒ හතා මේ බවසන්ඳහන් කලා. පුට්නික් න්නත් පනස්දහසක් ඉදිරි සතයේද මෙරට රැගෙන ඒමට නියවිතයි. තවත් මාත්‍ර මිලේනයක් ලබන මස ල් සතියේදී ලැබෙන වව අමාත්‍යවරයා ප්‍රකාශ කලා. බස්නාහිර පලාතියෙන් පසු වැඩිම අදනක්ඇතිදිශවික් ේෙස හඳුනාගෙන ඇත්තේ මනුරදදිශක්කයි. මෙමරට අවශ්‍ය එන්නත් මලදී ගනීමට මුදල් රජය සතු බව සඳහන් කළ කෙි රමු කල්ම හතා ගැටලෝවී ඇතේ ඉල්ලමට සරිලන එන්නත් ප්‍රමාණයක් නිෂ්පාධන කරගැනීමට නොහැවීම බවද කියා සිටිය. ේෙනපුා පිහිි අයුේද හල් පහන් අරමැදි කොවිට ප්‍රති මධ්‍යස්ථානවට පත් කිරීමට පියවරගෙනැති වබෙනවා ජනාධීපති ගෝටබ ාජි පක්ෂ මැතුමාගේ උපදෙස් පරිදි මෙම ක්‍රාමාර්ගේ ගැනුනා, මෙම තීනණයක්ත් සමග කොවි ටරෝගීන් හට ප්‍රතිකාර රීම සඳහා, ඇඳන් තුන්දහස් පන්සියක් අලුතින් එක් බනවා. අදන්නේෙද තවත් ර රෝග දහස දෙසය පනස් හතර දෙක හඳනා ගබව ොවි-1953 ලකවීමේ ජාතික ක්‍රන්් මදධදස්ථානය මට සුළු වෙලාකට පෙර නිවෙතනය කලා. කෙටවෙරාමයක් දැන්. මස්සක පමණ කාලයකට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාරාද්‍රවයතෝග පෞද්කලික හා රාජ්‍යංශයේ ගඩාාවල තියෙනවා කියලා අමාත්‍ය ආචරය බඳුරු ගුණවර්ධන මහත්මයක් ප්‍රකාශ කලා. අත්‍යවශය හාරද්‍රව්‍ය සපයන පෞද්ගිකාශයේ ගබඩාවල ප්‍රමාණවත්තුක තිබෙන්නේදයන්න පරික්ෂා කිරීම සඳහ අද එක්ව වුණුයි අමාත්‍යවයා මේ බව සඳහන් කළේ. පෑලියකුඩ ොග වෙලල් සංකීර්ණය පැමණි අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පෞද්ගලික තොග ඩා හිපයක් නිරීක්ෂණය කළ. අත්‍යවශ්‍ය පරිබෝජන බහන්්ඩ සියල්ලම පායේ හිගේකින් තොරව තව මාසකට ප්‍රමාණවත් බහන්ඩ තොග ගඩා කරලා තිබෙන. සමාරාය කල්පනා කරනවා මෙ තෝග හිග වෙලා. ලකඩ ඇතිවෙලා ඒවාඒ මි ගඩම් වැඩි කරගන්නද රජය වසයෙන් අපි ඒ සඳහා ඊඩ ප්‍රස්ථාව ලබා දෙන්න අපි වෙළඳ ව්‍යාපාර ආයතන සමඟ ඉදිරි මාසතුනට සතුස්සට මිලදී ගැනීම සඳ ඉදිරි විනිමේ ිවිසුන් ඇතිකරන්ති බෙන. යනුව සතුස තමයි ප්‍රධනා අත්‍යවශ්‍ය හණන්ඩවල මිලතීර මෙවැනි තොග ලබාගෙන අපි විසි පස්වැනිදා වෙළඳොළ විවෘර්ත කන්න විට හිගේකින් තොරෝ ඒ හන්ඩ සතුසත් ලබාදීම සඳහාවශ්‍ය කටයුතු කරන්න. ්‍ර ලාංකය ඉතිහාසේ තුළ මල්වතු අස්කිරි දෙපාශ්වයෙන්ම එක් පුද්ගලයකු වෙත අතේ ගෞරවනය නාමයක් ලබී අදට වසර දොලහක් සපිරෙනවයිශාරා. ඕවුනිමේෂ, ඒ අති ගෞරවනය නාමයට උරුමකම්කයන්නට හැකිාව ලබුණේ වත්වන්නාග්‍රාමාත්‍යය ඒවකජනාතිපත මහින්දරාජපක්ෂ මැතිදුන්ටයි. වසර තියක කුරිලු යුද්ධය නිමවා මේ ශ්‍රී ලංකා දීපයට සැබෑ නිදහස අත්කරදුන් ජන නායකානන්. මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ශ්‍රවලාංකය ඉතිහාසය තුළ පුද්ගලයෙුවෙත ලැබෙන අති ගෞරවනීය නාමයට හිමිකම් කියන්නට අද වගේ දිනක වාසනාව උදාහුනාා. ඒ! නිදහස් දහ නවේ මැයි විසිතුන් වනදායි. මීට අවුරදු දොළහකට කලින්. මල්වතු අස්කරී මහනාහිමිියරුන්ගේ පින්බර දෑතිින්. විශ්ව කීර්තිශ්්‍රී සිංහනාදීශ්වර අති ගෞරවනීය නාමය වත්මන් අග්‍රාමාත්‍යය, මහින්ද රාජපක්ෂ මැතිඳදුන්ට එදා හිමි වුුණා. කිසිවකුටත් නිමකරන්නට බැෑැකිියවූ බිහිස්සුණු ත්‍රස්ථවාදය නිමකරවා. වටේ සමස්ත ජනතාවටම නිදහසේ හුස්මගන්නට වරම් ලබාදුන් එවක ජනාධපති මහින්ද රාජපක්ෂමැතිදුුන්. ශස්වලාංකයේ ඉතිහාසය තුළ නොමැකිෙන සටහන් තැබූ අති ගෞරවනීය ජන නායකයානන්ය. කුරරු යුද්ධය නිමකරන්නට නායකත්්‍යය දුන් එවක ආර්ක්ෂකලේකම්. වත්මන් ජනාධිපති, ගෝටාභය රජපක්ෂ මැතිදුුන්ද. මල්ලතු අස්කිරි දෙපර්ශ්වයෙන් පිදනු ස්තුූති ූර්වකේටද හිමිකම් කීය. එදිනම ආරක්ෂක මානලික ප්‍රධාන, එයා කියෆ මාශල් ඩොනල් පෙේරා ත්‍රිබිත හමුදාපතිවරන් වූ යුද හමුදාපති සරත් ෆොන්සේකා නාවික හමුදාපති වසන්ත කරන්නාගෝට. ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක පොලිස්පති ජෑන්ත වික්්‍රමරත්න මෙන්ම, සිවිල් ආරක්ෂක ලකා ප්‍රධානී සරත් වීරසේ කරෑන මහත්තුරුන්ද. මීට අවුරුදු දොලාකට පෙර අදවන් දෙනකදී මල්වතු අස්කිරි දෙපාර්ශ්වයේ ගෞරුවාදරයට පත්විය. ස්වේලාංකය ඉතිහාසය තුළ එදා මෙදාතුර කිසිදු පුරවැසයකු හෝ! කිසිදු ජනනායකෙකුණු ලැබූ අති ගෞරමනීිය විශ්ව කේර්තිශවී සිංහලා දේශ්වර ගෞරවනිය නාමයට හිමිකම් කිවූ මහින්ද රාධිපක්ෂිමතිනුන් එදා මෙදාතුර, සිය දේශපාලන ජීවිතය තුළ රටේ ස්වයිරී භාවයක්ත්, ඒකීය භාාවයක්ත් වෙනුවෙන් ඇපකැපවී සිරින ජනමූල නාය්‍යාණන් හැටියට සැම ජන හද තුළ සැමදා සැමවිට තැන්පත්ප සිටී. ොම වාාට වයිමදෙසි නැගුරම්ලාතිබේදී ගිනිගැීම ලක්වූ එක්ස්පස් පර්ල් න කාවචද වූ පසරහනි සම්බන්ධයෙන් මෙමන කොටත් ශේෂක්ඥ ක්ඩායමක් පරක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඔන්ගෙන් ලබෙන උපදෙේ සනුව ඉදිරි ක්‍රයා මාර්ග ගන්නවා කියලා අතය ොහිතාබේ ගුණ වරදරමහත්මය අද කියා සිටියේ. ැවහතුෙන් මරට මුහඳු සීමාව තුළ සමුද්‍ර දූෂණයක් ඇති නොවීමට සියලු ක්‍රියාමාර්ග ගන්න බද. අමාත්‍යවරයා සඳහන් කළත් බාධකෝල්ට මූුණ දෙන්නවෙනවා මොකද මේ ගහන වතුර නවෑ ඇතුළේ රැදෙන. එකත් යම් බාධාවක් වෙන ඉති මේවා ගැන සියල්ලම අපිට බලන්න වෙන්නේ විශේෂඥඥ පිරිස ලබා දෙනු පදෙස් අනු. ඉතින් කෙේ වෙතත් අපි රජයක් හැටියට එස් සියලු දෙනත් එක්ක ඒ බද්ධබෙමින් තාම ඉක්මනින් මේ ගින්න සහමුලින්ම. නවත්තල මේ නැව බේරාගැනීමත් ඒවගේම ඒ නැව තුළ තියෙන සියලුම බහන්් ටික ආරක්ෂා කර ගැනීමත් කරන්න අපි වගකීම ාරගන්නොයි. ගින්න මේවන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සමුදරිය පරිසර ආරක්ෂණ අධිකාරී සහපතනීමම් දර්ශනී ලහඳපුරමහත්මිය සඳහන් කලා. එහෙත නැවත ගිනියවීමක් සිදුවීමේ අවදනමක්ඇතිම වයි ඒමහත්මිය කියා සිට. මුද්‍රිය පරිස ආරක්ෂ අධිකාරිය, NBRු යතනයේ නිලධායෙන් සම්බ බලාපරෘත්තියවා වාය දූෂය කොයියාකාරයෙන් සිද්ධවෙලා තිය දම සස්ත අනතුර සහ ගිනිගැනීම සහ විශෂවායු පිටවීම තුළ, කියන කාරණය පැදිලුව ිරක්ෂණය කරල එපළිඳදව යම්කිසේ නිගමනයන්ට එළෙෙන්න්නට නව කාර මන්ඩලිය සිටින්නේ නවමතමයිම්කද එය තාමත් ආරක්ෂිත ඔන්ට නැදී සිටන්නට. ප නකාවේ සිදු ඇති හානිිය ඇගීම සඳ, නදලන්තහා බෙල්ජියම විශෂඥණ්ඩායමක්ද. අද අලුියම නවකාවාසා නෙටළඟවුණ. මෙම ගින්න මඩ පැත්වීම සඳහා නකාව හිම සමාගම තවත් අග්‍යාත්‍රාවක් ඒ ඒවාතිබුණ. ගිනි නිවීමේ මෙහිුම් සඳ ශ්‍රීලංකා වරය අධකාරයට ඇත් ටග්‍යාතාතුනක්? Naවිකහමුදාාවට ඇත් ඩොරයාත්‍රක් එකරතිබුණ සිංගපූරුවට ඇත් ටොන් තිස් හදහසක් ැති එක්ස් පල් නවකාවේ බහලුම් එක්දහස් හාරසියසූහයක් අඩඟු බව වාර්තාාවන්නේ යිටක් ඇසිත් මෙක්ට්‍රක්ටොන් විසි පහක් ඇතුළු රසායි ද්‍රවේ හා පරපලවන්නේ ද්‍රවේ එහ තුළක් පහර මෙම පුරණ ද්‍රව්‍ය නිෂ්ානය රීම සඳ හයෝදාගන්නා අන්තරයකර ද්‍රවේ රසක් එහිතිබූ බවටද භාර්තාාව වනවා. අනතුරටලක් වූ මුහදු ප්‍රදේශයේ ජලසාම්පන ලබාගනිමින් පරීක්ෂණ කටේතු මේ වන විතාාරම්භ කර තිබෙන. හාභ මස්තට ක පිතාන් නිර්මාල්ද සිල්වා සහ ජේෂට ියෝජ භ ස්තට ක පිතාන් ක්ෂි වසතය මහත්තුරුන්ද, අද නෞකාවසරට පැමිණ තත්වය නිීක්ෂණ කලා. ඒ ඒසානදක ැංගලභොක් ආශ්ත ූති්‍රදේශය පැවති. අඩු පිට්න තත්ව මේ වෙනකොට පිටඩන ආවපාතයක් දක්වා වර්ධන වෙලා තියෙන කියලා කාලකුණන ආංශ මේකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඒවගේම තමයි නිමේෂ හෙටදිනේ වන විට එය සුලිකුණටුවක් දක්වත් වර්තනය වෙනවා කියලත් අනවැකි පල් වෙලා තියෙනවා. සාධදි ෙන්ංාලොක්ක ප්‍රදේශ ඇීති වෙන අයහත් කා ගනිිතත්වේ නිද්‍යා දිනය ව විට චන්ඩ සුලි කනටුවක් දක්වා වර්ධනය ව හැකි බව කාලගුණ ද්‍යා පර්මේතුව සඳහන් කරනවා. එම පද්ධතිය උතුරට රව අයම දිශාවට ගමන් කර ලබන විසි හය වනදාවන විට ඉන්දියාවේ බටහිර බංගාල වෙරල වෙත ගමන් කිරීමටනියමයි. දැව දැනුදැතුර දිවේනට මුුදු ප්‍රදේශවල දිිවර නාභිකට තුළ නොයිදර ෙසයි කාලාගුණු විද්‍යා දෙපාර්මේතුව ජනතාවට ැනුම් දෙන්න. නිතදිග ෝම් කාලගුණිතත්වය මේව විට දිවේෙන හරහා ක්‍රමේන් ස්ථානය වෙමින් තිබෙනවා දිවී බස්ාහිර සබරගමු මධ්‍යම වයමහා දකුණු පලාත්වලත් විටින් විට වැසිහෝ ගිගරුම් සහිත වැසි ඇතිවිය හැකිවනවා. බස්නාහිරහා සබරගම පළත්වෙලත් ගල්ල මාතර මහනුරහා නෝරලේ දිස්ත්‍රික්ක වලත් ඇතැමස්ථන වලට මිලි සය ඉක්මපුූ තද වැසි ඇතිිය හැකි බවද කාලගුණ අංශ සඳහන් කලා උතුරු උතුු මද පලාාත්වලද වැසිබාර කිහිපයක් ඇතිවිය හැකි. දිවෙන හරහා සුළගේ වේගේ විටින් විට ප ම හතලහත් පහ දක්වා ඩියහැ. බවද කාලගුණ අංශ්‍යන් වේදනය කලා. ඇතිවිය හැකේ ගංවතුර අවදහනමක් සඳහා මුහුණදීමට සහන කණඩයම් හතරක් ස්ථානගතකිරීමට නවික හමුදාව පියවර ගෙනැතිබෙනවා ඒ දකුණු පලාතේ ප්‍රදේශ කිහිපයක් ඉල්ක්කර ගැනිින්.යපත් කාලාලගුණ තත්වය හමුවේ පිඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා වටහිර නාවික විධානයේදී, සහනකණඩායම් මෙසි හයක්ද උතුරු ැද නවික විදහනේදී. සහනක්ඩායම් පහක්ද බයම නාවික විදහනයේදී, සහනකණ්ඩයම් දහ අටක්ද සූදානමින් තබාති වෙනවා. app දක් සිුව හැකි බට පසති ප්‍රේශවල ජනතාවට සහ මධ්‍යස්ථන ට අතරව, අ ප්‍රති ධ්‍යස්ථන පත්ව ඇති බව ක ධ्यස්ථ අධ ால் දත් සි് පවසවා. ධ्यම කදුකරෙන් දැනට හඳුන්වාදී ඇති නායා මැතිවේ හැ. හොඳ ෑයුම් බල සි නතාවන් මූලික අවවාදිනි කුත් කල් තියෙන ය අනුව කටයුතු කළ යුතුයි. කැල්ලිග ගිංගග නිල්වලාගංග, කළුගග යන ගංගාවන් සහ කුක්ලේගග දරුවයන් ගංගාවන් දැනටමත් ංවතුර අවදාන තාක්ත්වේරෙක් ලංගාවෙමින් පවතියෙනවා දැනටමත් සහන මධ්‍යස්ථාන එකසිය හැට තුනක් අපි ස්ථාපිතය කල්ලා තියෙනවා යටත් අමතරවා විශේෂිත අතන මැදි නර්ෝධයන ප්‍රතිකාර මධ්‍යස්ථානයන් ර්ශික. මටෙන් ස් ප්‍රාදේශයේ ලේකම් මට්ටමෙන් පවත්වලතීර අයහපත් කාලගුණ තත්වය නිසා ඇතිවන ආපදා තත්ත්වයන් වලකා ගැනීමට එ පිළිබඳ අවදහනයෙන් සිට කටයතු කරන ලෙස අපදා කළනා කරන වධ්‍යස්ථානයේ නියෝද්‍ය අධ්‍යක්ෂ, ප්‍රීප කොඩි පිළිමතා පවසනවා. සල්ම් නතාව ල් නව ස ටයිති ගත්තතු පද ාව ගැනීම තාමත්ද ගත්නො වනිට ප දතත්ට වත් නොන අපයි සියලුම බේරාගැනීමි කන්දායම් ස්ශ්‍රි කාපදා කරමනා කර ඒකත් උපකරන සහිතවයි ඒ අවශ පරිද්දි සසාලකටක කල තිබෙනවා.කයිඒ එකයි හත දුර්හතර අංකය විශේෂෙන් මතක්කනව සෑම අවස්ථාව දීම ජනතාවට. අදතත්වයගේෙදී පහයම් ගැටලුවගේදී හෝසේවා සම්බන්ධී කරනය කිරීම දක්ඩවම මහ සම්බන්ධ වෙන්න ය භා තරිත්ව එෙන්ම පවිදි හතර පුරාම සම්බන්ධවෙන්න පුලුව. ුණු සැරවැදීමෙන් සිද වූ කම්පනයක් නිසා වතු කම්රුවන් දා හදනෙු කොටගල ප්‍රේීරෝහල වෙත ඇතුළක් කෙරුුණ. වතුකම්කරුවන් පිසකට පිසම්තුව ඇතිව තිබෙන බවයි අපපවාර්තාකරුවන් සඳහන් කළේ. කොටගල ට්‍රේඩෙන් වතුයායේ වැඩකරමින් සිටිදී. අද උදේස්සන මෙමකුණු සැවැදී තිබෙනවා. ඒ වතුයායේ සවිකර තිබූ යකඩකුුණකටයි. ඒ සමගෙන් සවසාහතිය ස්වාදධන පවෘති ෙන්නිිමා හට පත්වනවා. ජලෙක්වම රා්‍රේ දාහය.